සමස් ලකම මෙ මලහිලාව කොරෝණ ාවත්ෙක අවරුද්දක් ජීවත්තලතිීනව කියල කියන්නු කොරෝණා වෛරෙසය ලෝ කළම්බා වසරයි. ආසාධිතයෝ කෝටි අටක් මරණ දාහත් ලක්ස අසුවෙක් දස් පන්සිය පනස් පහ COොVID-19 වත් නව කොරෝණා වරසේ චිීනේ හූබැයි පලාාතේ වූහන් නොරෙන් පළම්බලට වාර්තා වූයේ මීට හරියටම වස්සරකට පෙර දෙසම්බර්මස අවසන් සතිීයැයි ලෝක සෞඛ සංවිධානය කියේන. සාධතියන් හමීමට පටන්ගෙන වසරක් ගතවෙදදි. COD-19 ව ලෝකේ රටවල්සා පාලන ප්‍රදේශ දේශේ දාහටකට වඩා වැඩි සංඛ්‍යාවකට පැතිර ගෘස්තිමිනා අතර මේ වන විට, ඇන්ටර්ක්ටිකාවින් පවා වෛර සාසාධතයන් වර්තා වෙලතිබ නෝ කියලා දාන්න. එන්ටරක්ටිකාාවන් පවා වර සාසාධතියන් වර්තාාවන තැනට ගිය. දැල් ලෝකකිතියන රටවල් ගාන කියෙකි ඇහුවෝ. එක පට කියන්න ගොඩක්කායට නිශ්ේතමතකයක් නෑ සමාහරුන්ට නං හොඳ හැටි මතකයි. ලෝකෙ රටවල් දෙේසිේ දහාටක මේක පැතිල්ලතයෙනවලු මලේලාව් කොරෝනාව තරම කෝමද. දැන් එතකොට මේකෙන් පස්සේ ඉස්සරහට මේ මේ වගේ දේවල් ඒද අන් ඒගෙන අවධානියොමු කළතියෙනවා විද්‍යාඥන් හිතාගන්න බෑනි කලින්ා වනේ අර වන මේ උඩසාස් අරකයි මේකයි කියලාආවා. හැබයි ඒවා මෙච්චර ඔඩු දවෙනෑ මේක මහවියට ඔඩුදට පස්සේ ආය අනාගතය එන්න පුළුවන්ද ෝනා පුංචි අනතුර ඇැඟවීමක් පමණයි. ඉදිරියේදී තාත්ධානු අසංගත ලෝ පැතරේවි. ලෝක සෞඛක සංවිධානය බිය පල කරන. ගෝලී වසංගත තත්ත්යක් නිර්මාණය කිරීමට සමත්තුූ COVID-19 හෙවත්. නව කෝනාා වෛරස එක් පුංච අනතුර ඇඟවීමක් පමණක් බවත්. අනාගතයේ මානව වර්ගයාට මට වඩ බේසුුණු මාර්රක වෛරස බෝ මේකට මොනදීමට සදුවන ඇතිවත් ලෝක සංග සංධානය අනතුර වගන. -වත් නව කරෝණ වෛරස වසංගතයේ සබන්ධයෙන් පෙේදදා සවවිසලන්තේ ජිනිවානුවර පේටි ලෝක සෞඛ සංගිධාන මලස්ථානේදී මේ විශේෂ මාධ්‍යමුව පැත්ව වා. ඒ කොVවිD-19 වරස වසගතයට වසක් පිරිිමනිමත්තෙන්. COොVID-19 වරසෙන් පාඩාම් ඉගෙන ගනිමින්. ඉදිරේදිී මානව වර්ග්‍යාව විනාශකිරීමට හිසෝස වන ඕනෑ ආකාරේ වෛරසෙකට මොනදීමම සඳ. ලෝක එකමුතු ව, අවශ්‍ය ක්‍රාමාර්ග දැන්ම සැල්සුම් කළිතු අයිද ලෝක සෞඛක සංගවිධානය පෙන්වාදෙන. ටම ලොක සෞක සංගවිධනය පෙන්නල දීපික හොඳදයි. චීන්න ඒපත්තිං කියීනවා මෙමකක් කොයාගත්ත කියලා ඇමිරිකානු ඇයි පත්තිෙන් ීනවා මේ මෙමක් කොයාගත්ත කියලා. රුසියන්න්නෙකින් කිීනවා මෙහම එන්න ක්වා ගත්ත කියලා. ඔක්ක මොයාගන්නෙක වටන හැබ ඔක්ොමට ඇවිල්ල නාගතේ මේ වගේ මලහිලාව වයිරස් එනෙක ආවා මෙමට මූනදන් එක්කෝ එන්න කලින් නතරකරගන්න ක්‍රවවේධාදන්. දැන්තියායම සැලසුම් සකස් කරන්නටම වෙනවා නැම්ේ ගට ලුකාරරි තත්තකට පත්තලති නවිතරක්ට මේ මහර චි්‍රපට අදකින් තියෙන්නේ මිනිසා විස්සේ නිර්මාණය කරන අම්මයම් වයිරස් සමාජයට මුොදාහරින්ම් පිල් බද්ව කතන්දරත් අන්න ඒවා පිළි බඳුවත් අනාගතයේය කොයි තැනකට දන්න නැති නිසා ලෝක විද්‍යඥයන්ගේ අවධානයමවනම් ගොඩක් වටිනවා ඊට පස්සේ අර එංගලන්තයෙන් මේ ගද කොවිඩ් එකේම තවත් ප්‍රේදයක් කොයාගත්තනනි එගලන්තේ නවකොරෝනාව ඉන්දාවට ඇතුළුවේ. දැන්ටමත් ආසාධතයන් හයදන එක කියලා අශාන් මදුරංගයි බෞබින් පත්තරයට වාර්තාවාරගෙන් මහා බ්‍රතාාන්නේ පැත්‍රයන්න කොරෛරසේ නව ප්‍රබේදය ආසාධනව පුද්ගලයන් හයදිනිෙකු ඉන්දියාවෙන් හමවෙලා. ඉන්දිය පවත්සේවා පවසන්නේ අදාළ ආසාධතයන් මෙව විට හුද කලා කරැති බයි. කොරුණනා වයිරස නව ප්‍රේදය දක්ුණවාසාව රටකින් හැම පළමු අවස්ථාව මේ වනා අතර, වැඩිම කොරන ආසාධතයන් පිසක් වර්තාවන දෙවැනි රටවන්නේද ඉන්දියාවයි ඉදාවෙන්වාර්තාවන සවස්ථ කරුණ ආසාජතයන්ගේ සංඛාව කටීක්වා ගෘස්ථබිෙන කියලා දාළතේම. රිකාවට පස්සේ දෙවිනිටෙන් ඉන්දාව වැඩි මසාධතතියන්ගේ ඔන්න අර නව ප්‍රබේදයෙන් හයක් එහෙෙන් හම්බේල. අපි හරි පරිසංෙන්ෝඩ ලඟට මැවිල් ඉන්දාවට මැවිල්ලා ඒ අතරේ මෙ මේ වගේ සටනකුත් අදම අවබින් පත්තරේ දාළතයෙනවා එංගලන්තයෙන් ලංකාවට අවසංඥානයේ දෙදිනකුට කොරනා නව ප්‍රබේදයදැයි බලන්න සම්පල් පාක් පරීක්ෂණඉටි කියලා ප්‍රාශා හිටියයාරච්චේ ඩිලන්ති ජයමානත්තෙක් එකයි වාර්තා භරන්ගේ සගගේ සිදවෙනි දා එක්සත් රාජධානී සිට මෙරට පැමිණි ගවන්ඥානි ආ ශ්‍රීලාංකිකයන් දෙදනෙකට කොෝණා වෛරසේ ආසාධනවී ඇැයි තවර පබව යුදාමුදාාපති ජෙන්ඩාල් ශවෙන්ද සිල්වා ප්‍රකාශ කෙන්නවා. මෙ අතර ඔුන් දෙදනට ආසාධනවී ඇතේ මේවනු විට එක්සත් රාජධානී පැතිියයන කොරණ වෛරසේ නව ප්‍රබේදයදයන්න පිළිබඳ පරීක්ෂකිරීමට යම් කාලයක් ගතවන ලැයි. සෞඛ්‍යසේවා නියුද් ජධ්‍යක්ෂ ජනඩල් හේමන්ත හේරත් සදහන් කල්ලතිේන. න අමේ කාලයක් ගොඩක් කල් ගන්ඩ දෙප. මේක දල්තින ්‍රී ජවර්ධනපු විශ්‍රද්‍යාලි ප්‍රතිශක්තිවේදී හා අනුක වෛද්‍යවිද්‍ය අධ්‍යනංශයේ, මහචචාර් නීලිකා මළවිගේ. ප්‍රකාශ කලේම ආසාධතියන් දෙදනගෙන් ලබාගත් සසාම්පල් පහක් මෙමන විට පරීක්ෂණ කටුත් සඳ ලැබී ඇතිබවයි. එක්මට බලන් මොකද්ද කියලා. දකොට ඒම සැකයක්තින වනන් සැකේ අතෑරගඩ සැකේ තාාවරුවෙන වනම් හරි පරිස්සමින් ක්‍රියාමාර්ගගන්න තියෙනෙක ඔොඳටම ඇති වැඩියඒක නව ප්‍රබේදධනම් ඕනෙමනෑනේද.